අතර ශ්‍රී ලංකා දස්පක්ෂය පටන් ගත්තට පස්සේ බණ්ඩාරනායක මහත්මයා ලොකු බණ්ඩාරනායක මැතිනිය එවැගේම චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය එවැගේම පසුව අද වෙන විට මෛත්‍රී ජනාධිපතිතුමා විශේෂයෙන්ම පක්ෂයේ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ගැනීම සඳහා දැඩි ක්‍රියාමාර්ග නැත්තම් යහපත් ප්‍රතිචාර දක්වලා තියෙනවා. ඒ නිසා සංවිධායකවරු විදියට අපිට මහින්ද රාජපක්ෂ මහත්තයා කාලේ නොතිබිච්ච නිදහසක් තියෙනවා පක්ෂ අභ්‍යන්තරයේ ප්‍රශ්නයන් සාකච්ඡා කරලා ඒක නිවැරදි පිළිලට ගේන්න. එනිසා ඒ පක්ෂයේ මතවාදයේ තුල අරගලයක් සිදු වෙනවා නම් ඒ අරගලය නිවැරදිව ජයග්‍රහණය කර ගැනීම සඳහා තමයි අපි මේ උත්සාහ කරන්නේ. කිසිදු වෙලාවක දැන් සමහර මං අහගෙන අපි මාධ්‍ය සගයනුත් අහනවා ඇයි මේ බැනර් එකේ චන්ද්‍රිකා මැතිණියගේ මහින්ද රාජපක්ෂ මහත්මයාගේ නැත්ද කියලා. විශේෂයෙන්ම අපි මහින්ද රාජපක්ෂ මහත්මයා අපේ පක්ෂ සමාජිකයෙක් නෙමෙයි දැන්. එතුමා පොහොට්ටු පක්ෂයේ නායකතුමා. එනිසා එතුමා පිළිබඳ අපිට කිසිදු ගෞරවයක් නැහැ. චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය ගැන අපිට විශාල ගෞරවයක් තිබෙනත් මේ වෙලාවේ එතුමියගේ ඡායාරූපය පාවිච්චි කරා නම් ඔබ විසින්ම ප්‍රශ්න කරන්න පුළුවන්. අපි ගරු මැතිණියගේ කාර්යභාරයද මේ ඉෂ්ට කරන්න කියලා. එනිසා අපි හිතාමතාම මේ කාර්යය වැළකුණා. හැබැයි අපි කියන්න ඕනේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිවැරදි මතවාදයට ගැනීම සඳහා අපේ සිළු දෙනාගේම තනතුරු තානාන්තරවලට වඩා අපේ හෘද සාක්ෂියත් එක්ක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඇති බැඳීම තහවුරු කිරීම තමයි අපි මේ උත්සාහ කරන්නේ. ඒ නිසා මේ අවස්ථාවේදී අපිට අවසානයේ ඇති වෙන ප්‍රතිඵලයක් පිළිබඳ අපිට කිසිදු විචිකිච්ඡාවක් සැකසංකාවක් නැහැ. අපිට අවශ්‍ය වෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කරලා සුරක්ෂණය කරලා ඒක වර්ධනය කරන්න. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මේ කරන්නේ අභ්‍යන්තර මතවාදී අරගලයක්. ඒ අභ්‍යන්තර මතවාදී අරගලේ අපි මූලික වටේදී මේ එළිදැක්වීමක් කරාට ඊළඟ එළඹෙන දශකයන් තුළදී එළඹෙන දිනයන් තුළදී මේක වඩා තීව්‍ර වෙන්න පුළුවන්. ඒ නිසා අතිගරු ජනාධිපතිතුමා පක්ෂ සභාපතිවරයා විදිහට අපි ඉල්ලන්නේ වහාම පක්ෂයේ නිවැරදි මාවතට ගෙනියන්න නම් පොදුජන පෙරමුණ සමග තියෙන මේ සමගි සන්ධානය අපි අයින් කරන්න ඕනේ. එහෙම නොවුනොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතුලේ අභ්‍යන්තරයේ ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන ප්‍රජාතන්ත්‍රවාදී කණ්ඩායමක් විදිහට අපිට සිදු වෙනවා ඒ මතවාදී අරගලයට සහාය දක්වන ඕනෑම පාර්ශවයක් සමග එකතු වෙලා මේ මහින්ද රාජපක්ෂ කියන මතවාදය ප්‍රබල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විනාශ කරන මේ මතවාදය පරාජය කරන්න. ඒ නිසා මා ගෞරවයෙන් ඉල්ලා සිටින ඔබ තමුන් වහන්සේලාගේ මේ පණිවිඩය සමාජයට අපි ලබා දෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කර ගැනීම සඳහාම පමණයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහින්ද රාජපක්ෂ මහත්මයාලාගේ පොදුජන පෙරමුණත් එක්ක කරන ලද ක්‍රියාවලිය තුළදී අපිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාක්ෂිකයට එල්ලු තාඩන පීඩන නිසා ගම්මට්ටමේ සියලුම ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් බෙදිලා වෙන් වෙලා ඒ හදවත් විනාශ වෙලා තියෙනවා. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයට පොදුජන පෙරමුණේ පාක්ෂිකයට නැවත එක්හු වෙන්න බෑ. ඒ ඔහුන් ඒ තරමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගිල ගන්න විනාශ කරන මතවාදය පරාජය කිරීම සඳහා අපි අද කටයුතු කරනවා කියන පණිවිඩය තමුන් වහන්සේලාට ලබා දෙනවා.